මේ වෙනකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට එතුමාගේ ධූරය අහෝසි වෙච්ච බව ලිඛිතව දන්වලා තිබෙනවා. ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරනවා ජාතික ආණ්ඩුව අවසන් වෙනවත් එක්කම. ජාතික ආණ්ඩුව අවසන් වීමත් සමගම අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරනවා. ඒ කියන්නේ අගමැතිගේ තනතුරත් අහිමි වෙනවා. ඊට පස්සේ ජනාධිපතිවරයාට අයිතිය තියෙනවා පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙකුගේ විශ්වාසය තියෙන කාටද කියලා බලලා ඒ විශ්වාසය තියෙන කෙනාට ජනාධිපති අගමැති තනතුර දිරුන් දීම සඳහා අවස්ථාව සලසා දෙන්න. ඒ අනුව තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍ය තනතුරේ අද ඒ ධූරය බාරගත්තේ. කවුරු හරි කියනවා නම් මේක නීති විරෝධී කියලා තවදුරටත් නීති විරෝධීව මේ තනතුරේ රැඳී සිටින්න කවුරු හරි උත්සාහ කරනවා නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඒ රැඳී සිටින්න හදන අයගේ ඉන්න තැන් වටලලා ඒ උත්සාහය පරාජයට පත් කරන්න ලෑස්ති. මේ රටේ මහ ජනතාව හෙට උදේ වෙනකොට මුළු කොළඹටම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඇවිල්ලා හරි ඒ බලහත්කාරයෙන් නීති විරෝධීව තමන්ගේ තනතුරු ආරක්ෂා කරගන්න බලන් ඉන්න නැති තනතුරු ඇති කරගන්න බලන් ඉන්න උදවියව පන්නල දාන්න මේ රටේ ජනතාව ලෑස්ති. ඒ නිසා අපි කාටත් කියනවා එවැනි තත්වයක් ඇති කරන්න ඉඩ නොදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා ව්‍යවස්ථාවට ගරු කරලා නීතියට ගරු කරලා රටේ ජනාධිපතිවරයා තමන්ට තියෙන බලතල ප්‍රකාරව ගත්ත තීන්දුව පිළි අරගෙන සාමකාමීව තමන්ගේ තනතුරෙන් අත්හැරලා බැහැල යන්න. එහෙම බැහැල යන්නේ නැත්නම් කවුරු හරි මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව සූදානම් ඒ වගේම මේ රටේ පොලිසිය ආරක්ෂක හමුදාව මේ ජනාධිපතිවරයා ගත්ත තීන්දුව ආරක්ෂා කරන්න සූදානම්. ඒ නිසා සෙල්ලම් කරන්න එපා මේ රටේ නීතියත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක. ඒක මහ ජනතාව ඉවසන්නේ නැහැ කියන එක අපි අවධාරණය කරනවා. ඔබතුමා සඳහන් කරන්නේ අර 23 දෙනා එළියට ඒමත් සමගම මෙම තිබුණු ආණ්ඩුව කඩා වැටුණා කියන එක. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යානුකූලව දන්වුවා අපි ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමග තමයි ජාතික ආණ්ඩුව තිබුණේ. එතකොට ජාතික ආණ්ඩුව නැහැ. ජාතික ආණ්ඩුව නැහැ කියන්නේ අමාත්‍ය මණ්ඩලය ඉබේ විසිරුවා හැරෙනවා. අමාත්‍ය මණ්ඩලය විසිරුවා හැරෙනකොට අගමැතිගේ තනතුරත් ඉබේම නැති වෙනවා. දැන් මේ වෙනකොට සමහර ඇමතිවරු මේ තත්ත්වය පිළි අරගෙන ඒගොල්ලෝගේ අමාත්‍යංශ කාර්යාලවල බඩුව දිනවා. ඒ ඇමතිවරු දන්නවා මේක නීතියට අනුව හරි කියලා. හැබැයි අග්‍රාමාත්‍යවරයාට මේකට තියෙන කෑදරකම පෙරේතකම මේ රට වනසන තියෙන උමනාව නිසා ඔහු බොරු ප්‍රකාශනිකුත් කරන්න පටන් ගන්න තියෙනවා මේක නීතියට එකඟ නැහැ කියලා. ඒ නිසා මේ වෙලාවේ අපි එතුමාට ඉතා කරුණාවෙන් කියනවා මහජනතාවගේ හැඟීම් එක සෙල්ලම් කරන්න එපා. මහජනතාවගේ උමනාවන් එක සෙල්ලම් කරන්න එපා. මහජනතාවගේ අවශ්‍යතාවත් එක සෙල්ලම් කරන්න එපා. කරුණා කරලා බැහැල යන්න. නැත්නම් ඔබතුමාට බැහැල යන්න වෙන්නේ ඉතාම අයිමිහිරි අධ්‍යක්ෂින් රාශියකට මුණ දීලා. හැබැයි දැන් ඔබතුමා සඳහන් කර අමාත්‍යංශවල බඩු වදින්න කියලා. මේ වෙනුවට ජනතාවට අවශ්‍ය විශාල තොරතුරු රැසක් එළියට යන්න පුළුවන්. ඒ පිළිබඳව නැද්ද ආරක්ෂාවක්? මොනවා ඇද්දත් අපි අවශ්‍ය තොරතුරු ටික අවශ්‍ය වෙලාවෙදී එළියට ගන්නම්. ඒක පිළිබඳව කවුරුවත් සැක කරන්න එපා. හැබැයි අග්‍රාමාත්‍යවරයා කියන මම තමයි අගමැති කියලා. දැන් මේ විශාල ප්‍රශ්නයක් ජනතාවගෙන් දිගටම කෝල් සෙන්නේ. අංගොඩ මානසික රෝහලේ ඉන්න සමහර පිස්සොත් කියනවා එයා තමයි අගමැති කියලා. ඒ අගමැතිවරයා ඒ තත්ත්වයට පත් වෙනකොට අපි එච්චර කැමති නෑ.